ඒහි පස්සිකෝ ඒහි පස්සිකෝ එන්න ධර්මය දකින්න ධර්මය දකින්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, උදා වූ අද දවස තුනුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන් ඔබ සැමට නිදුක් නිරෝගී භාවය සපිරි සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ටවන වාසනාවන්ත දිනයක් වේවායි මේ හිමිදිරි උදෑසන ප්‍රාර්ථනා කරනවා. අදත් එහිපස්සිකෝ ධර්මානුශාසනාවට සවන් දෙන සදැහැති ඔබ වෙනුවෙන් අනුශාසනා කරන්නට මා කල්පනා කළා. තමන්ව රැකගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව පින්වත්නි, සාමාන්‍යයෙන් අපි හැම කෙනෙක්ම සිද්ධ කරන දේ තමයි අනුන් පිළිබඳව හොයන එක. වැඩියෙන්ම අපි අපේ ජීවිතයේ සිද්ධ කරන්නේ අනුන් පිළිබඳව හොයන එක. තමන්ගේ ඇස් දෙකට තමන් හැරුණුකොට අනික් සෑම දෙයක්ම පේන නිසා වෙන්නේ නැති මිනිස්සු වැඩිපුරම අනුන් පිළිබඳව හොයන්නේ. නමුත් පින්වත්නි, මතක තියාගන්න ඕන, තමන් පිළිබඳව දැකලා තමන් පිළිබඳව සොයලා තමන්ගේ අඩුපාඩුකම් අවම කරගත්තු දවසට, නිවැරදි කරගත්තු දවසට තමයි අපේ ජීවිතේ අපිට සැනසීමක් උදා වෙන්නේ. එනිසා අද මේ ධර්මානුශාසනාව තුළින් තමන් කවුරුද කියන වග අවබෝධ කරගෙන තමන්ව ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් ධර්මයේ තුල දේශනා කරලා තිබෙනවා. එයයි ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන පින්වත්නි, මේ තමන් ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ අපේ විශ්වාසයේ සම්ප්‍රදායේ තියෙන විදියට බලිතොවිල් වලින්, එහෙම නැත්නම් යంత్ర මන්ත්‍ර ගුරුකම් ආදියෙන්, යාතු කර්ම වලින්, එහෙමත් නැත්නම් ශරීර ආරක්ෂකයන් මගින් හෝ වෙනත් අංගෝපාංග තුලින් අපේ ශරීරයට, අපේ ජීවිතයට ලබලා දෙන විදියේ තාවකාලික ආරක්ෂාවක් රැකවරණයක් නෙමෙයි ධර්මයේ තුලින් දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිතයට ලබලා දෙන රැකවරණය ධර්මානුකූල රැකවරණයක්. ඒ රැකවරණේ උපකාර වෙන්නේ මෙලොවට විතරක් නෙමෙයි, පරලොවටත් උපකාර වෙනවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු අපිව රැකගන්න, අපිව ආරක්ෂා කරගන්න උපකාර වෙන වැඩපිළිවෙලකුයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ. ඉස්සෙල්ලාම පින්වත්නි, අපි අඳුනගන්න ඕන මේ ලෝකේ අපි වැඩියෙන් ආදරය කරන්නේ කාටද කියලා. අපි වැඩියෙන් මේ ලෝකේ ආදරය කරන්නේ අපිට. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕන. මේ ලෝකේ තමන් තමන්ට ආදරය නොකරන තාක්කල් මේ ලෝකේ මිනිස්සුන්ගෙන් තව කෙනෙක්ට ආදරයක්, රැකවරණයක්, ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ. දවසක් දා කොසල් රජතුමා තමන්ගේ බිසවගෙන් මල්ලිකා දේවියගෙන් අහනවා, මල්ලිකා, ඔබ මේ ලෝකේ වැඩියෙන් ආදරය කරන්නේ කාටද? රජතුමා තමන්ගේ බිසවගෙන් අහපු ප්‍රශ්නය. මල්ලිකා, ඔබ වැඩියෙන්ම මේ ලෝකේ ආදරය කරන්නේ කාටද කියලා ඇහුවා.
මල්ලිකා දේවිය කියලා කියන්නේ පුහුදුන් තැනැත්තියක් නෙමෙයි. යම් කිසි මට්ටමක ධර්ම අවබෝධයක් තියෙන නිතර ධර්ම ශ්‍රවණය කරන කාන්තාවක්. බිරිඳක් කියලා කියන්නේ ස්වාමි පුරුෂයෙක්ට තමන්ගේ ජීවිතයේ කලන මිතුරියක්. වේලාවකට අම්මා කෙනෙක්. වේලාවකට සහෝදරියක්. මල්ලිකා බිසවත් කොසල් රජුරුවන්ට ඒ වගේ කටයුතු කළේ. එනිසා එතුමිය කල්පනා කරනවා తాවකාලික පිළිතුරක් ලබලා දීලා රජුරුවන්ගේ හිත සතුටු කරනවට වැඩිය වටිනවා මේ ලෝකේ තියෙන යථා ස්වභාවය පැහැදිලි කරලා දෙන එක. එනිසා මල්ලිකා බිසව කොසල් රජුරුවන්ට කියනවා රජතුමනි මේ ලෝකේ මම වැඩියෙන් ආදරය කරන්නේ මට. මල්ලිකා බිසව කිව්වා රජතුමනි මේ ලෝකේ මම වැඩියෙන් ආදරය කරන්නේ මට. මේ කහපු කොසල් රජුරුවන්ට මහා වේදනාවක් ඇති වෙනවා. කේන්තියක් ඇති වෙනවා. ඒකම දුකක් ඇති වෙනවා. රජුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරන්ට මේ අවනඩුව සැල කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නිතර පන්සල් ගියාට බණ ඇහුවට මල්ලිකාව කියලා කියන්නේ අකෘතඥ කාන්තාවක්. මම මොනතරම් මල්ලිකාවට ආදරය කරනවද? ඇය වෙනුවෙන් මම මොනතරම් දේවල් සිද්ධ කළා තියනවද? නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මල්ලිකා බිසව කියනවා ඇය මේ ලෝකේ වැඩියෙන් ආදරය කරන්නේ ඇයටයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ කාරණය අහගෙන ඉඳලා කොසල් රජුරවන්ට කියනවා රජතුමනි මල්ලිකා බිසව නිවැරදි. ඇය සඳහන් කළ කාරණය සත්‍යයක්. මේ ලෝකේ සෑම මිනිසෙක්ම වැඩියෙන් ආදරය කරන්නේ Tamanට. පින්වත්නි ඔබටත් ඔබේ ජීවිතයේ හම්බ වෙච්ච සමහරු කියලා ඇතිනේ මම මේ ලෝකේ වැඩියෙන් ආදරය කරන්නේ ඔයාට. මම මගේ පණටත් වැඩි ඔයාට ආදරෙයි. මගේ ආයුෂත් අරගෙන ඔයා ජීවත් වෙන්න ඕන. මගේ මුළු ලෝකෙම ඔයා තමයි කියලා ඔබටත් කියපු අය ඇතිනේ. නමුත් පින්වත්නි ඒවා වචන විතරයි. මේ ලෝකේ යථාර්ථය තමයි සෑම මිනිසෙක්ම වැඩියෙන්ම මේ ලෝකේ ආදරය කරන්නේ Tamanට. මෙහෙම කියනකොට යටිහිතින් ඔබ කල්පනා කරනව ඇති අපි මේ සෑම දෙයක්ම සිද්ධ කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන්. දරුවන්ට තියෙන ආදරේ නිසා. මම මේ ලෝකේ වැඩියෙන් ආදරය කරන්නේ මගේ දරුවන්ට. ඔයාදී සිතුවිලි සමුදායක් ඔබේ හිතේ ඇති වෙනව ඇති. කල්පනා කරලා බලන්න පින්වත්නි. ඔබ ඔබේ දරුවාට තිබෙන ආදරය නිසා දරුවා වෙනුවෙන් සිදු කළ යුතු සෑම දෙයක්ම නොඅඩුව සිද්ධ කරනවා. එයින් ඔබ අපේක්ෂා කරන්නේ මොකක්ද? දරුවාගේ සතුට. දරුවාගේ සතුට, දරුවාගේ දියුණුව අවසානයේදී තමන්ගේ සතුට පිණිස හේතු වෙනව නේද? දරුවෝ සතුටින් ඉන්නවා දැක්කම තමයි ඒක දෙමව්පියන්ට සතුටක් බවට පත් වෙන්නේ. එසේනම් පින්වතුනි අනුන්ගේ සතුට තමන්ගේ සතුට වෙනවා කියලා කියන්නේ. දරුවන්ගේ සතුට අම්මා තාත්තගේ සතුට වෙනවා කියලා කියන්නේ එහි අවසාන ප්‍රතිඵලය භුක්ති විඳින්නේ කවුද? තමන්. එනිසා තමයි මම සඳහන් කළේ මේ ලෝකේ අපි සෑම දෙයක්ම සිද්ධ කරන්නේ තමන් වෙනුවෙන් කියලා. එහෙනම් විශ්වාස කරන්ට මේ ලෝකේ සෑම මිනිසෙක්ම වැඩියෙන් ආදරය කරන්නේ තමන්ටයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මේ ලෝකේ වැඩියෙන් ආදරය කරන්නේ තමන්ටයි කියලා පිළිගත්තු දවසට එයා තමන්ව රැකගන්න වැඩපිළිවෙලට යොමු වෙනවා. අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්නමඤ්ඤ තරං යාමං පටිජග්ගෙය පණ්ඩිතෝ. නුවණැති මිනිසයා තමන්ට තමන් ආදරෙයි කියලා දැනගත්තු දවසට එයා තමන්ව රැකගැනීමේ වැඩපිළිවෙලට යොමු වෙනවා. ඒ තමයි පින්වත්නි තමන්ගේ කය, ඒ වගේමයි තමන්ගේ වචනය,
තමන්ගේ සිත රැකගැනීමේ වැඩපිළිවෙල. තින්න මඤ්ඤ තරං යාමං. ජීවිතේ තරුණ කාලේ බැරි වුණා නම් මැදි වයසේදී හරි තමන්ව රැකගැනීමේ වැඩපිළිවෙලට යොමු වෙන්න ඕන. කුමන හෝ කරුණක් නිසා තරුණ කාලේ ඒ වගේමයි ජීවිතේ මැදි වයසේ සිත කය වචනේ රැකගැනීමේ වැඩපිළිවෙලට යොමු වෙන්න බැරි වුණා නම් ජීවිතයේ අවසාන කාලෙදී හරි මේ වැඩපිළිවෙලට නියුක්ත වෙන්න මහන්සි ගන්න ඕන. පින්වත්නි, සිත රැකගත්තම ඒක තමන්ට ආරක්ෂාවක් බවට පත් වෙනවා. කය රැකගත්තම වචනය රැකගත්තම ඒක තමන්ට ආරක්ෂාවක් බවට පත් වෙනවා. කය රැක ගන්නවා කියලා කිව්වේ කයින් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් තියෙනවනේ. පරපණ නැසීම, හොරකම, ඒ වගේමයි වැරදි කාමසේවනය වගේ. එවයින් වලකින්න ඕන. සියලු සත්වයෝම කැමති ජීවත් වෙන්න. සබ්බේසං ජීවිතං පියං. ඒ නිසා ප්‍රාණීකුගේ දිවි තොර කිරීම අකුසලයක් හැටියට දේශනාවේ විස්තර වෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන්වීම තමන්ගේ ජීවිතයට රැකවරණයක් බවට පත් වෙනවා. දෙවැනි එක තමයි අදත්තාදානය. හොරකමෙන් වෙන් වුණා මේක තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් බවට පත් වෙනවා. හොරකම කියපුවාම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මිලියන ගණනින් බිලියන ගණනින් මූල්‍යමය වශයෙන් සිද්ධ කරන අකටයුතුකම් තමයි මේ අදත්තාදාන ගණේහි ගැනෙන්නේ කියලා. නෑ පින්වත්නි, ඒක එකක් විතරයි. හොරකම කියන එක සිද්ධ කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. කෙනෙක්ගේ කාලය හොරකම් කරන්න පුළුවන්. ඒ වගේමයි ධනය හොරකම් කරන්න පුළුවන්. ශ්‍රමය හොරකම් කරන්න පුළුවන්. ඔය සෑම දෙයක්ම අයිති වෙන්නේ ඔය ගණේට. නියමිත පැයගාන සේවය නොකර කල් වේලා ඇතිව අනුදැනුමකින් තොරව සේවා ස්ථානයෙන් පිට වෙනවා නම් අන්න එයා කාලය හොරකම් කරපු කෙනෙක්. ඒ වගේම තමයි තමන්ගේ සේවා ස්ථානයේ තියෙන ඇල්පෙනිත්තක් කඩදාසි කොලයක් තරම දෙයක් හරි නිසි අවසරයකින් තොරව තමන්ගේ පෞද්ගලික පරිහරණයට ගන්නවා නම් ඒකත් හොරකමක්. ඒ වගේමයි සුළු වේලාවක් ඇතුළත සිද්ධ කරලා දෙන්න පුළුවන් රාජකාරියක් වෙනුවෙන් නිෂ්කාරණේ බොහෝ වේලාවක් කැප කරනවා නම් තව කෙනෙක්ගේ කාලය සොරකම් කිරීමක් එතනින් සිද්ධ වෙන්නේ. සා හොඳට මතක තියාගන්න. මේ පුංචි පුංචි දේවල් පවා අයිති වෙන්නේ ඔය අදත්තාදාන කියන ගණේට. රටේ ලෝකෙ මිනිස්සු කරන දේවල් වල හැටියට ඕවා මොනවද කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. පින්වත්නි, ඒ අය නෙලන දේ ඒ අය අස්වැන්න හැටියට රැගෙන ආවි. නමුත් අපි අපේ ජීවිතය තුළ ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, ඒ වගේමයි අනුන්ගේ පෞල් ජීවිත විනාශ වෙන්න හේතු වෙන කාම මිත්‍යාචාරයෙන් වළකින්න ඕන. ඒක තමයි තමන්ව රැකගන්න පළවෙනි පියවර. දෙවැනි කාරණය තමයි වචනයෙන් සිදුවෙන අකුසල් වලින් තමන්ව ආරක්ෂා කරගන්න ඕන. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම වගේ දේවල් කෙනෙක් විනාශය කරා පමුණුවනවා. කෙනෙක්ගේ පරිහානියට හේතු වෙනවා. ඒ නිසා වචනය රැකගන්න ඕන. අපි මේ ලස්සනට කතා කරන්නේ පින්වත්නි, පෙර සංසාරේ කවදාවත් කිසිවෙකුට වචනයෙන් හානියක් නොකරපු නිසා. මේ වචනය හරහා මොනතරම් යහපතක් සිද්ධ කරන්න පුළුවන්ද කියන එකට හොඳම උදාහරණය තමයි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 45ක් මේ ලෝකෙට බණ කිව්වා. උන්වහන්සේ දහස් සංඛ්‍යාත පිරිසක් සසරින් එතර කරවන්න, සුගතිගාමීන් බවට පත් කරගන්නට පාවිච්චි කළේ මෙන්න මේ වචනය. ඒ නිසා වචනයට බොහෝ දේ කරන්න පුළුවන්. වචනය රැකගන්න, වචනය රැකගත්තු කෙනා තමන්ව රැකගත්තු කෙනෙක් බවට පත් වෙනවා. තුන්වෙනි කෙනා තමයි තමන්ගේ සිත රැකගත්තු කෙනා. හිත රැකගත්තොත් තමන් රැකගත්තා වෙනවා.
සිතෙන් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් තුනක් පිළිබඳව ධර්මයේ විස්තර කරනවා. අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියලා. ඔබ අහලා තියෙනවානේ. අභිජ්ජා කියලා කියන්නේ පින්වත්නි විෂම ලෝභය. මෙතන මේ ලෝභකම කියලා කියන්නේ තමන්ගේදී රැකගන්න දරණ උත්සාහය නෙමෙයි. තමන්ගේ ප්‍රයෝජනය පිණිස, තමන්ගේ යැපීම පිණිස, තමන්ගේ අමුදරුවන්ගේ මතු ආරක්ෂාව පිණිස තියෙන දේවල්, ඇති දෙඩි කරගත්තු දේවල් ආරක්ෂා කිරීම ලෝභකම නෙමෙයි. මෙතන විෂම ලෝභය කියලා අදහස් කළේ පින්වත්නි අනුන්ගේ දේට ආස කිරීම. තමන්ගේ දේ රැක ගැනීම ලෝභයක් බවට පත් වෙන්නේ නැහැ. දනට පිනට දෙන ගමන්, පින්කම් කරන ගමන්, අනුන්ට උදව් උපකාර කරන ගමන් තමන්ගේ දේ රැක ගන්න ඕන. ඒක ලෝභකම නෙමෙයි. තමන්ගේ දේ පැත්තක තියෙද්දී අනුන්ගේ දේට ආස කරනවා නම් ඒ දේවල් තමන්ගේ කරගන්න උපක්‍රම යොදනවා නම් අන්න ඒක තමයි විෂම ලෝභය කියලා අදහස් කළේ. ව්‍යාපාද කියලා කියනවා තරහට. තරහේ උච්චතම තත්වයට පත් උනායින් පස්සේ, ක්‍රෝධය උත්සන්න වුණයින් පස්සේ මිනිස්සු අනුන් වෙනුවෙන් සාප කරනවා. අනුන් නැසේවා, මැරේවා, විනාශ වේවා වැනි සිතුවිලි හිත තුළ ඇති කරගෙන ඒවා ක්‍රියාවට නංවන්න වෙහෙසෙනවා, මහන්සි වෙනවා. පින්වත්නි, ඒකත් පුද්ගලයාගේ අයහපත පිණිස හේතු වෙනවා. යකඩේ බැඳෙන මලකඩ යකඩෙම කාලා අවසන් කරනවා වගේ, යකඩේම විනාශය පිණිස හේතු වෙනවා වගේ, හිතේ ඇතිවන අකුසල ධර්මයන් විශේෂයෙන්ම ක්‍රෝධය හේතු වෙනවා ඒ පුද්ගලයාගේ විනාශය පිණිස. තුන්වෙනි කාරණය තමයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. ධර්මයේ දසවිධ මිත්‍යා දෘෂ්ටියක් පිළිබඳව විස්තර වෙනවා. දසවිධ මිත්‍යා දෘෂ්ටියෙන් තොරව සම්මා දිට්ඨියෙහි පිහිටලා යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එයා තමන්ව රැකගත්තු කෙනෙක්. එසේනම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව තමන් රැකගන්න වැඩපිළිවෙලට අපි අවතීර්ණ වෙන්න ඕන. ඒකට හේතුව තමයි මේ ලෝකේ අපි වැඩියෙන් ආදරය කරන්නේ අපිට නිසා. ඒක පිළි නොගන්න තාක් කල් මිනිස්සු තමන්ව රැකගැනීමේ, ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලකට නියැලෙන්නේ නැහැ. කායේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත්ත සංවරෝ කියලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ එහෙමයි. කය රැකගත්තු කෙනා, සිත රැකගත්තු කෙනා, වචනය රැකගත්තු කෙනා, තමන්ව රැකගත්තු කෙනෙක් බවට පත් වෙනවා. පින්වත්නි, තමන්ට පිහිට තමන්මයි, තමන්ට ආලෝකය තමන්මයි. එනිසා තමන්ගේ මේ ජීවිතයට වග කියන්න ඕනේ තමන්මයි කියන එක හොඳට සිහිය තියාගන්න ඕන. ඒ නිසා තමන්ව රැකගැනීමේ වැඩපිළිවෙලට තමන් නියුක්ත වෙන්න ඕන. ඔරලෝසුවේ කටු කැරකෙනවා කියලා කියන්නේ, කැලෙන්ඩරේ කොළ ගැලවෙනවා කියලා කියන්නේ නිකම්ම නිකං කාලය ගෙවෙනවා කියන එක නෙමෙයි. ඔබත් මමත් උරුම කරගත්තු මේ වටින මනුස්ස ජීවිතයයි තප්පරෙන් තප්පරේ දවසින් දවස මේ ගෙවිලා යන්නේ. මේ ජීවත් වෙන කෙටි කාල පරිච්ඡේදය තුළ අඩුපාඩුකම් අවම කරගෙන, ඒ වගේමයි ගුණ යහපත්කම් වලින් තමන්ගේ ජීවිතේ පූර්ණය කරගෙන සත්පුරුෂ යහපත් මිනිස්සු හැටියට ජීවත් වෙන්නට අද උදෑසන ශ්‍රවණය කළ මේ ඒහිපස්සිකෝ ධර්මානුශාසනාව ඔබ සෑම දෙනාටම මෙලොව ජීවිත අර්ථවත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්න. අද මේ ඒහිපස්සිකෝ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදෙන සදැහැති පින්වත් පිරිස මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ අයගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් පරිදි නමින් පරලෝසපත් වන්නට යෙදුන වර්ග පරම්පරාවේ ගුරුවර දෙමව්පියාදීන් ඇතුළු කොට මිය ගිය සැමට මේ උතුම් ධර්ම දානමය පින්කමේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන අනුමෝදන් වේවා. ඒ අයගේ පරලෝක ජීවිත සුගතිගාමී වේවා. උතුම් වූ නිවනින් සැනසීම මුදා කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින ලොකු කුඩා සියලු දෙනාටම මේ උතුම් ධර්මානුශාසනාව තුළින් ජනිත කරගන්නට යෙදුන උදාරතර පුණ්‍ය ශක්තිය ආශිර්වාදයේ සැලසේවා.
රෝගාබාධ අපලුපද්‍රව දුරු වේවා. හැම දිනාම කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා. සැමටම නිදුක් නිරෝගී සුවය, චිර ජීවනය, දිගාසිරි සම්පත්තියම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේමයි මේ ධර්මානුශාසනාවට සවන් යොමු කරන්නට යෙදුන ලක්වාසී ලෝවාසී සදැහැති සෑම දෙනාටමත්, ස්වර්ණවාහිනී කාර්ය මණ්ඩලයටත් මේ උතුම් ධර්මානුශාසනාවේ අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වැලිවේරිය කිරිකිත්ත අංක 77 නිවසේ පදිංචිව සිට 2021 පෙබරවාරි 5 වැනි දින අප අතරින් බියෝ වූ ජිනදාස සමරකෝන් ආදරණීය පියාණන් සහ සෝමපුර 13 LB 1 නිවසේ පදිංචිව සිට 2020 ඔක්තෝබර් 4 වැනි දින අප අතරින් බියෝ වූ MG විසෝමණිකේ මෑණියන්ට සසර දුකින් මිදී ගෞතම බුදු සසුන තුලදීම නිවන් සුව ලැබීමට මෙම ධර්මදාන පින්කම හේතු වාසනා වේවායි පතමින් දියණිය රුචිරා සමරකෝන්, පුතා සුසන්ත හේරත්, ආදරණීය මෑණියන් රාණී කුමාරසිංහ, මුණුපුරා මිනිපිරිය ඇතුළු පවුලේ ඥාතීන් විසින් අද දින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්වන ලදී.